යි ඔබ සැමට තේරුවන් සරණයි අත්තාහි අත්තනෝ නාතෝ තමාට පිහිට තමාවය බුදුන් වහන්සේ ඒ විදිහට දේශනා කළේ බොහෝ හේතුකාරණා ඇතිම ඉති අද තවසේද අපි ඒ මාත්‍රකාව කරගැනමින් සාකච්ඡා කරන්නට සූදානම් විශේෂයෙන්ම ඒ හරහා එක අවබෝධ කරගැනමින් අපි මනස ශක්තිමත් කරගනීම මනස ශක්තිමත් කරගැනීම තුලින් අපේ ශරීරය නිරෝගී කරගැනීම කිය කාරණාව පිළිබඳව මෝලි කරගැමින් අධ දවසේද අපි ධර්ම සසාකච්ඡාව සිද්ධරට සූදාන. විශෂයම ඔබ මොහොතකට හරි කල්පනා කරාද මේ පසුපිය කාලයේදී අපි සවබාධහමේ නීතිවලට අනුව ජීවත්තුනාද කියෙන කාරණීම. ඇතරම පසුගේ කාලවල්වෙලද අපි දැක්කා අනන්තවත් යුද්ධ ගැටුම් සිද්ධ වුණා. මේ කිසිම දේකට හේතුක් නැහැ බොහෝ විට තමන්ගේ බලපුළුවක් කාරකම පෙන්වීම සඳහා තමයි මේ යුදධ ගැටුම් මේ දේවල් සිද්ධ වුණේ. හැබැයි මේ පහොගේ කාලේ අපි වෛරස වසංගත තත්දයකට මුළි ලෝකයම ගොදුරු වෙනවා මේ වෛරසයට ගොදුරු වෙද්ද වෛරසය හෙව්ව ැහැ අපේ බලපුළුවක් කාරකම කොහොමද කියලා. යිතරම් බුද්ධිමත්ද නූගත්ද දුප්පද්ද පොහොසදද කුල මල්ල මේ කිසි දෙයක් කිසිම බේදයක් නැතුව. වයිරෙසිි හැම කෙනෙක්ටම මනුෂ්‍යයෙක්විදි මනුෂ්‍යයයට පරදිට ගත්තා ඉතින් මේ කාරණාව අපි ොතරම් දුට තේරුම් ගත යුතුද කෙන කාරණය අප අද දම්සේදී කතා කරන්නට ස දාලම් අපි හිතුවා බුදු දහමට අනුව අපි සාර්ථකව ජීවත්වෙන්න අපේ මන ශක්තිමත් කරගන්නන්නේ හරපි රෝගිමත් පුද්ගල එක්බවට පත්වෙන්නට බුද්ධදර්ශනයෙන් අපිට මොනවද කියලදී ලතිෙන්නේ. අපේ පිළිබඳව අවබෝධයෙන්න්ද ඔබ මම ජීවත් වෙන්නකෙන කාරණය පිළිබඳව සාකච්ඡා කරන්න. එසඳහා අපි ඉතාමත්ම නමස්කාරපූර්වකව ආරාධනාකරාපේ මැදිරියට. හක්මන ජයසුමනාරාම මහ විහරේ සහ ැනඩාාවල්බටවි පස්සන භාවනාවම අධ්‍යස්ථානය විහාරාධීපති. ගේමල්බතා විශ්වද්‍යාලෙ සහ තුු ඇල්බට තාක්ෂික විශ්වවිද්‍යාලේ බෞද්ධගමිකහා භාවනනා උපදේශ කලෙස කටයුතු කරන ධර්මාචාර කොටවායේ සුසීල හිමියන්ට අවසරයප හාමුදුරන. මුලින්ම කැමති දැන් මෙහි ආරම්භ කරන්න දැ නදවෙනකොට කොවි වසංගතයෙන් අපි මිලියන ගණනාවක් ජනතාවප පීඩාවට පත්වෙලා විශාල සංඛ්‍යාවක් මියගිහිල්ල. හැබයි අපි දහන්නවා උපදිනකොටම මරණය කියනද අනිවාරයෙන් අපිට මරණනයට මුහුණ දෙනට සිදතුව වනා කියලා. අද විද්දි බහ දෙනෙක් හැසිරෙන්න්නේ අපි හාමුදුරුවනේ මේ කොවි් නිසාම තමයි අපි මැරෙන්න කියන අදහස් ඇතිවේ විදිරතම හැ හැසිරෙන්නේ ඇයි මෙහම වෙලා තියන්න පෙමිනිසුන්ට තෙරුවන් සරණයි හැම දෙනාටම දිල්ක නෝනටත් නිෂ්පාදක මණඩලේටත්ඒවගේම දෙරන ආයතනයටත් සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවටත්ඒවගේ ලෝකවාසී හැම දෙනාටම නිදුක් බව නිරෝගි භාවේ සුවපත්භාවය සහ චිරජීවනය සැලසෙන වගේ මුදාවෙලා තියෙන වවෙසනකාරී තත්ත්වන් දුෘකරගන්ට පුළුවන් ආශිර්වාධාත්මක සුභ වෙසක් මංගල්යක් වේවා කලම පළමුකට ආශිර්වාද කරන කැමති. අපි අද සාකච්ඡා කරන්ට බලාපොරොත්වය නිතාමත්ම වටිනා වගේම ගැඹුරු අර්ථයක් තියෙන කාරණාවක්. ඔබ මුලින් සිහිපත් කළ ආකාරයට, ඇත් අද සියලු දෙනාම මරණයට බයන් ඉන්නේ. හැම දෙනම තැතිගෙනඉන්නේ. ඒක ඉහල තැන ඉඳං පහලතන දක්වාම සිද්ධවෙච්ච කාරණාවක්. මංහිතන්නේ මේ දවස්වල බයෙන් නැති එකම පිරිස මේ පරිසරයි බොහොම නිශ්ශබ්ධතාවයක් නැතුව බයෙන් ඉඳපු තිරිසංසත්තු ටික මේ කාලේ බොහොම තුට ඇති කියල මට හිතෙනවා ොද පරිසරයට ලොකු සැනැසීමක්ල බිරතියෙනවා. හැබැයි ඒ අතින් පරිසරඇත්තක ලොකු කාලගෝට්ටියක් කරපු දිනපතාම විශාල වශයෙන් විහෙසුණු වෙලාවක් නෑ කියපු අපේ මනුෂ්‍යවර්ගයා හරියට කොටු වෙලා. සමහර වෙලාට අපිටයි කාටුන් පේන තියෙනවා මිනිස්ු කූඩුවෙල ඉන්න සත්තු ඇවිදින ගොල්ො බලට සත්තු දහස් වෙලලා නිදහස් වෙල එතකොට ඒ දෙපැත්ත මාරු වෙලා අරම දැඒ වෙලාද කලත් හිතෙනු. ඒ අතර දැන් සියලු මිනිස් වර්ගයා ජාතිබේදයක් ආගම්බේදයක් කුලබේදයක් නැතුව ගිහි පැවිදිබේදයක් නැතුව හැම දෙනාම එක්තරාවිධියක මරණය අභිමුව දැන්මැරෙයි ද හෙටමැරෙයිද කියන තත්ත්වයකින් හැමෝම කල්පනා කරමින්ගෙන වෙලාවක්. ඒ අතරි තමයි අපි මේ සාකච්ඡාව පවත්වන්නේ හැම දෙනාටම කිසියම් අවබෝධයක් ලබා දෙන්න මොක්කද අපි මේ වෙලාවි කරන්න ඕනි කියන කාරණාව සාකච්ඡා කරගන්න. ඔබ සිහිපත් කලාදැන් බොහෝ දෙනෙක් හිදාගෙන ඉන්නේ අපි මැරෙන්න්නේ මේ කොරෝණ වෛරසෙවත් COොI-19 කියන කාරණාව නිසාමයි කියලා. ඇත්ත කොවිD-19 නිසා මැරෙනෝ. හැබැයි ඒක එකම හේතුව නන්නෙමේ COොID-19 කියන්නේ තවත් එක හේතුවක් හැබැයි ඒ හේතුව අනිත් සියල්ලටම වඩා භයානකයි සියල්ලටම වඩා බරපතලයි සියල්ලට වඩා තීරණාත්මකයි ඒ නිසා මේ වෙලාවේ අපි කොවිවලට බයිවෙන්ඩෝන කොවිවලට අපි ත්‍රස්ථවෙන්ඩෝන එක පැත්තකින් එකට හේතුවක් තියෙනවා ඒ තමයි සියලු දේට වඩා එකක භානක නිසා හැබැයි අපි මැරෙන්නේ කොවි් නිසාම නං දෙෙම හේතුකාරණා තියුණන අපි අවබෝධ කරගත යුතුයි. දැන් අපි හමදුරනි දැන්න තමන් තමන්වා ආරක්ෂා කර ගැනීමෙන්. අනිත් කෙනෙක්වා ආරක්‍ෂා කරගත හැකි. අන්‍යන් වාර්රක්ෂා කර ගැනීම පෙරලා තමන් වාරක්ෂා කරගත හැකි කියෙන කාරණය පිළිබඳව බුදුන් වහන්සේ සඳහන් කරලාති නොවිශේෂය සංගිත්ත නිකායි සධිපට්ඨාන සංයුක්තයේ සේදක සූත්‍රේ ගතාව සඳහන් ව ෙනම කැමතිේ ගාතාවත්ව වහන්සේගෙන් දැනගෙන මේක මේ බුද්ධ දර්ශනය අඩංගුම මේ සංකල්පය මේ කාලකවනට කොයි තරම් ගැලපෙනවද කියෙන කාරණය පිළිබඳ විග්‍රහ කරනව. හොඳඒකාරණාවට ම එන්න තව චුට්ටක් පලබින් ප්‍රශ්නයට පුච කරුණක් තාවයුතු කරලා . අපි මරණය ගැන කතා කරන්නේ ඒහා බැඳුණු අනිදදේවල් ගැන කතා කරන්න නැතුව. අපි ඉපදනකොටම මේ අතින් අපේ උපත්තිය ගෙනාවත් මේ අත අපේ මරණය තියනවා. එක ඉපදනු කෙනාට මරණය ඉස්තිරයි ඒක කිසිම අස්තිරතාවයක් නැහැ. එතකට නොමැරෙන්නේ ඉපදෙන් නැතියයි විතරයි. නොමැරෙන් ඉප දෙෙන් නැතියයි විතරයි. මම පුංචි කතාවක් කියන්න ඒක තේරුම් ගන්න පුළුවන් ඉදිහට දැන් අපි හිතමකොන්න ගමේෙනෙක් මැරෙන ැරුණ හම අපිටක ටක්්ගා ආරංචි වෙනවා පන්සලට ඉස්කෝලෙ මහත්තයට සාමාණ්‍ය මිනිස්සුන්ට හැමෝටමක් ආරංච වෙනවා. ආරංච වනාාම එකක් කියන ඔය මැරිච්චකනාට විධ චරිත් හති කළියනවා. ැ දිල් නොලත් එහෙම වෙලාද සමහරවෙදාවට. අපිතම කෝ පන්ස හාම්දුරුන්ට ආරංචනා කියල කෙනෙක් මැරිල කියෙලා උන්ාන්සසි කියන්න පුළන් එය අන්තිම සිල්පදී රැක්කෙන එනිසායා මලාක කියල. සල්ලකුවත් බීල මලා කියරතමයි කිය. ස්කෝල මහත්ත ලොක ස්කෝල හත රංචනොක කිය යා තර ස්කෝල ගියපපු උගත් කෙනෙක් නෙේ නූ තෙක් ඉති යාගේ දැනුව හටියටයා හිටිය යා මැරුණ. ග්‍රම සේක නිලවාාරරිතුමට ආරංචයනොත් කිය යයා මේ දුප්පත් කෙනෙක් පහොසත් කෙනෙක් මගේ තත්ත්වකින් දපු කෙනෙක් එයා මලා කියල. අහල පහ මිනිසුන් ආරංචුන ම තයාට එක නම් පටබඳනවා. එතකට දැම් මේ කවුරුත් මැරිච්ච මනුස්්‍යයා වෙනුවෙන් චරිත් ස හතිකඇත් දෙෙනවා. හැබැයි ඇත්තටම ඇයි යා මැරුණේ ඔය එක හේතුවක් නිසාවත්. මොක දබතු මයට හිතෙන්නේ ඉපදු සා ම හරියට හරි ඇයි අපි මැරුණේ ඇයි අපි මැරෙන්නේ ඇයි කෙනෙක් මැරෙන්නේ ඉපදුුණු නිසා එහෙමනම් ඔබේ දෙවනි ප්‍රශ්නයට එතනින් ප්‍රවේශයක් ගත්තොත් මේ මරණයෙන් අපිට පුළුවන්ද ආරක්ෂාවෙන්ට. මරණයෙන් ආරක්ෂාවන්න මේ ලෝකෙක් කිසිම කෙනෙකුට අවස්ථාවක් නැහැ අපි ධර්මයේ සාකච්ඡා කරනකට කියනවා බුද්ධත්වයට පත්ව වනු බුදුරජාණන් වහන්සේටත් මරණය කියන ධර්මතාවය පැමිණියා නම් අපි වගේ අයට මොන කතාද කියලා. ඔබ සිහිපත් කරපු ඒ තමන් විසින් තමාව රකිනවා කියන කාරණාව අපේ අද මාතෘකාවත් අත්තාහි අත්තනොඕනාතුනි තමන් විසින්මයි තමන් ආරක්ෂා කරන්නේ තමාට පිහිට තමාමයි. ක සරල සිංහලෙන් කිවොත් තමා හිසර තමාතමය සෙවනැල්ල කියල කියවා. එතකොට බුදුරජාණන් වහන්ස අපට උගන්නන්නේ තමන්ට තමන්වමයි නාතහ වෙන්නේ නාත වෙනවා කියල කියන්නේ ආරක්ෂාව පවතියන්නේ ආරක්ෂා වෙන්නේ ඊළඟට වෙන කිසිම කෙනෙක්ගෙන් නෙමේයි කියෙලු. ඒ වටේ තමයි අපේ මේ සාකච්චාව ගොඩන ගෙන් එතකොට ඔබ සිහිපත් කරපුේ සංවිුත්ධ නිකායි සතිපට්ට හන සංයුත්තය තියෙන සේදක කියන සූත්‍රය ලස්සන කතාවක්ති බොහම චෝටිතාවක් නොමුත එකක ලස්සන කතාවක් වන් සිහිපත් කරන්න. ඒ කතා අතරතුර තමයි මේ ගාතාව සඳහන් වෙන ඇතටරම. චණ්ඩාල වංන්සික කියල ගුරුවරෙක්කට චන්්ඩාල කියල කියැනෙ සැඩල් කියන එකයි. එතකොට චණ්ඩාල කුලයට අයිති ගුරුවරයෙක් හිටියා ඒ ගුරුවරයා දවසක් තමන්ගේ අත වැසිය. ගෝලයෙක්කින්වඒ ගෝලයට මේ දකතාලික කියල ගෝලයෙක්. ඒ ගෝලයට කතා කරල කියනවා මේ අපි ශිල්ප දක්කුම් මෙය කරනම් ශිල්පියෙක්. කරනම් ශිල්පයෙක්. එතකොට අපි කරනම් ගහලා, ඒගොල්ලුන්ගේ ආදාය මාර්ගගේක ඒකින් සල්ලි හොය ගම්ම කියලා ඒ වෙලා විදන්වෙ දෙන්න අඒ කටයුත්ත කරනකොට ගුරුවරයා මේ චණඩාලවංශකයක් කියනවා තමගේ ගෝලයට අපි මේ ශිල්ප දක්වන වෙලාවෙ ඔබ මාවරකින් මම ඔබවරකින්නම් එතකොට අපි දෙන්නම එකට රැකිලා දෙනට හොඳට සල්ලි හන්දත් පුළන්ග ඊළඟට ඒ ගෝලය ටිකක් බුද්ධිමත් මේ කතාව හැටියට ගුරුවරයට ව ගරර ඊටපස ගෝලයක් කියනවා මෙහෙමයි. ඔබ ඔබව රැකගන්න මං මාව රැකගන්න. ඔබයි මමයි දෙන්නම දෙන්න ආරක්ෂා කරගත්ත හම මෙතෙදි අපි දෙන්න ආරක්ෂාවවෙලලා පිට රස්සාවත් මුදුර කරග යන්ඩ පුළුවන් කියලා. ඕක උදාහරෙන්ට ගන්න බුදුරජාන් වහන්සේ. උදාහඩරගෙන භික්ෂන් වහන්සේලාට දේශනා කන්නවා මහනෙෙන කොහොමද තමන් ආරක්ෂා කරගන්න. තමන් ආරක්ෂා කරගන්නේ වඋහන්ස දේශනා කරන සතිපට්ටහානය තුළ ඉඳගෙන තමං ආරක්ෂා කරගඩ කියලා. තමන් තමන් සතිපට්ටහානෙන් ආරක්ෂාාවඋනහම ඊළඟ කෙනත් තමන්ට පුළුවන් ඒ තුළිම ආරක්ෂා කරන. ත ඒ කෙන ආරක්ෂාාව නහම ධර්මය තුළ ඒ කෙනා විසින් අපි ආරක්ෂා කරනවා. එක අනි මේ දෙපැත්තටම මිත්‍රශීලී සුහදසීලි කාරුණික සමාජයක් පරිසරයක් ගොඩනගන්නේ තුළ. ුදුරජණන් වහන්සේ මෙහෙම සටහන් කරනවා. අත්තාාන රක්කන්තෝ පරංග ක්කන්ති. තමන් ආරක්ෂා කරගත්තු කෙනා අනිත් අයික්ද ආරක්ෂා කරනවා. ඉඩ පස්සේ පරංගරක්න්තෝ අත්තාානං රක්කති අනිත් අයි ආරක්ෂා කරපු කෙනා තමාවදා ආරක්‍ෂා කරගන්නවා. ඊළඟට පැදිලි කරනවා කොහොමද මේ ආරක්ෂා වෙන්නේ කියල එක පදනමක් තියනවා. ඒ පදනම තමයි කන්තියා ඉවසීමෙන්. ඊළඟට අවිහිංසාය අවිහිංසාවිෙන්. ඊළඟට මෙත්තචිත්තාය මෛත්‍රී සිටන් සහ අනුද්ධයතා අනුකම්පාවෙන්. එතකොට සරලවගත්තොත් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණයක් උපයෝගි කරගෙන යම් කෙනෙක් ධර්මානු ධර්මව ඉන්නව නම් තමනුත් ආරක්ෂාවෙනවා අනිත් අයත්තා ආරක්ෂාවෙනවා දෙගල්ලො දෙගල්ලොන්ට ආරක්ෂාවෙනවා මේකේ සරලම සිද්ධිය තමයි අපි ධර්මාණුකූල වෙනකොට අපිට සමාජය තුළ හතුර බිහිවෙෙනන. අපිට සටන් කරන්න කෙනක් හැෙන් ඇති නිසා දෙගල්ලුමා රක්ෂාවල. දැන්න අපිස්වවාමයන්වා සවබවාන්ස පැහැදිරිකරා කොයිතරම් දුරට කරුණාව දක්වන්නට ඕනද මෙත්තා කරුණා මුදිිතා උපේක්ෂා කියන කාරණාවන් කොයිතරම්දුරට වටින වද කියන කාරණය අපේ ජීවිතම ආරක්ෂකරගෙනෙ හැබයිදැන් අපි මෑත කාලයේ දකින දෙයක් තමයි මේ. ෞද්ධයක් සැබෑ බෞද්ධෙක්න අපි හරි අවංක වෙන්න ටෝනි කෙළ කාරණ කන අප ඉස්සලම අපි අපිට අවංක විය යුතුයි. අපි අනිත් කෙනට කලින් අප අපිට අවංකව යුතුයි නත් අද දවසේදී. අද අපි දකිනවනේද සාමාන්‍ය සමාජය තුළ. එහෙම තමන්ටවත් අවංක නොවන තත්වයන් තියෙන ඒක ප්‍රතිවිිපා අපි මේ COොVID-19 වසංග තත්වයෙන් අප පිඩාවට මේ තළම් දුරට පිඩාවට පත්වෙන්න්නත් ඒක හේතුවක් වෙලා තියෙන මන් දෙවල් වහනව හංගන මේක අපි පැහැදිිකරවතින් ඇයි හෙම වෙන්න අපට ඇයි අපිහිම කරන්නේ. අපි ලේබලේට උපත්තියෙන් බෞද්ධයයි කියන පිරිසක්න මට අන්‍ය ජාතික සහන්‍ය ආගිමිකයන්ට මේ කතාව කියන්න බැ එක ඇත්තගේ කැමැත්ත. හැබැයි ආසියාවේ මේ බුද්ධර්මය බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක බවට පත් වෙලා ඉන්න අය කියන අපේ බහුතරය උපපැන්නේ සහතිකේ සහ අපිට නිකං ඒක බලෙන් දීප එකක් වෝ ඒ බලෙක් දුන් එක නිසා පිටේගේ හැටි ගානක්න. අනිත් පැක්තට අද මම මේ කාරණාවේ අධ විතරක් නෙම මී අවුරුදු ගානකට කලිනුත් සහරලාටම දම් පාසෙ දකල තියෙනවා මේ පොල්ලක් කර ගෙන තමයි කරුණාව ගන්න යන්නේ ශිෂගේ පස්සෙන්දවල ගුරුවරු. ඒ මට්ටමට එනවා කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය අපි තුළ කොච්චර ප්‍රායෝගිකද කියන කාරණාවක් තියෙනවා ඉති කාරණාවතයන අපි මේ ට දඩුවන් කරන එක තරවටු කරන එකක වවාදගනික සාමාන සිදධියයක් සමමාජය. හැබැයි අදවෙනකොට තමන් කෙරෙහිවත් කාරුණිකනෑනි දැන් මේ අපිට ආරංචියනු විදිහට සමහරය කොවිට් ආසාධිත බලවත් වෙච්ච රටවල්වල ඉඳපු සමහර ස්්‍රමිකයන් සහ අනිත් පිරිස ලංකාවට එනකොට ගුවන් තොටපලේදියගළු හැසිරුණනු විදිහ. ඊලඟට ඒගොල්ලෝ මෙහේ වැඩ පිළිවලට අපහස්සකරපපු විදිහ. ටවාසකල් හොරැන් පැනලගිහිලා ෙදර හැගිලා යිඳපු විදිහ. ෙර ැගගේලා ඉඳල කවරුහරි පනිවිඩයක් දොනොත් ඒක වැරද්ධට අරගෙන මනිස්සුත් එකක රඩු වෙච්චව දිහ මට ආරංචි වෙලා තියෙනවා. එතකොට දැන් ඒකෙන ඇත්තරම තමන් ටාදරේද දැන් එතනින් සූදානන් වුණේ වෛද්‍යස්භාවත් රජයත් ඒගොල හිරේදාටනමනේ තොර දැන් ඉබේ හිරේකට වැටනවානේද තමන් අතිමට මොකදවන අපේ ආරක්ෂක සංවිධාන තරං ශක්තිමත් නිසා රටේ දවසන් දෙින් පැක හිපෙන් හොයාගෙන කියල නිරෝධානයක. තින් ඉතන කොටුවෙන්ඩෝන් ෑනේ මන්ගේ පවුලත් එක්කම අපි කාරුණික වෙලා හිටියනං. ඒ අදාළතැනකට ගිහිල් අහු දෙ කලා වෙලා ඒ තමන් නිරෝගවෙන් අශ කටයුතු කරනවානි අනිත්තක මේ ලඩවෙලා ගෙනියෙන අනේනතෙදී. ට කෝ අපි තුළ කරුණාව අපි කතා කරන, කෝ අනුං කෙරෙහි ඇතිකරගන්න මෛත්‍රය කෝ අනුන්කෙරහි ඇති කරගන්න අනුකම්පාව. ඒ දේවල් ගිලෙහිලා ඇත්තරම පේ ඇතින්. අද සතා සීපාවයට පව අපේ ආදරයක් කරුණාවක් නෑ. අපි කතා කරන්නේ පුහු ආටෝපයකින්. මවාගත්තු ස්භාවයක් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. කරුණාව මෛත්‍රියය තියෙන් ඕනි හදවතේ දැන් බුදුරජාණන් වහන්ස දේශනා කරනවා කරුණාව හිතෙන් විතරක් මෛත්‍රයේ හිතෙන් විතරක් ඇති වෙලා වැඩක් නෑ. ඒක මනසිං ඇතිවෙඩෝනි ඒ වචනයෙන් ඇති වැඩෝනි ඒක කායික ක්‍රියාවෙන තොප්පු වෙෙන්ඩෝනි. එතකොට අද හැංගුණු කෙනා හිතත් හඟගෙන අයත් හංගෙන නමුත් කය හංග අන්ඩ බෑ වැඩිකාලයක් එයට ටසේ තමන්ගේ අම්මතාත් තමාරුවන. දූදරුවත් තමාරුවේ මුලු ගම මමාරුවෙන එතකට කරුණාව මෛත්‍රී ඇත්තරම තිබුණ නං අපි එහෙම කරන්නේ නෑ. ැ අපි අපි අනිත්කාරණය පිහමුදුරනේ දැන් මේ අවස්ථාවදි හැසිරේන්නේ අර ඔබහන්සේ සඳහන් කරාවගේ මහ වැරත්්දක් ඒ කියන්නේ. ඇයි මේ කවබෝධ කරගන්න ඇත්තේ. අපිිට අවන්කී බදර්ශය ඇතුළේ ප ොත නදදුරට ආරක්ෂකර හේතුව තිනවාද කිය කාරන අපට පොඩක් පහැදිර න්කීම නිසා. අපි ළඟට අ අවටඉ අපි ලඟින් මඇසරු කරන පිරිස ආරක්ෂාවනවා දැන් මේ අවස්ථයි අපි දකින ගඩක් අය මේ හංගන සහස්වයන් විනය පිළිබඳ අපට ගැටලුවක්න අපේ ෞදධ විදිට අපි ඉතාමත්ම විනි්‍යානකර දර්ශයක් ඇතුළ ඉන්න පිරිසක් නමුත් මේවස්ථාව අපි දකින ෞද්ධෝ කලකිවට බොහද දෙෙක් ස්වයන් වනය පිළබඳව ගැටලුවක්තින. නීති මාර්ගෙන් තම හැමදයක් පාලනය කරන්නට සිත්ත වෙලාති. ඔබතු හෙම කිව්වහම මට මතක් වෙන්නේම. සාමාන්‍යමේ ගමේ ගොඩේ ඉන්න වැස්සකටවත් ස්කෝලගිය නැති අහිංසකම නිස් විතරක් නමි උගත්යයි සම්මත ඉහල ගණය උදවිය පවා මේකෙන් පැනලයනවා. නිරෝධායනයට බයින් පැනලදිවා. හැංගුණනා. ඒගොල්ලෝ විධ උපක්ක්‍රම කරා. සේ ආරක්ෂකන්සවලට මේ යුද්ධය ප්‍රකාශ කරන ඒවගේ අවස්ථාව නිතකොට දැන් අපි තුළ ඒ අවංකකම තිබුණ නං අපි සමාජය කෙරේ ඇත්තටම කාරුණිකන්නං අපි පොදු සමාජය අත්හරිද මන්ගේ පුංචි පවුල් ඒකකේ ගැන හිතන්ඩ. එතන අහිංසක දරුවෝ ලෙඩ වුණනේ. ඒවගේ පරිසරයක් තුළ අපිට මොකක්ද වනේ ඇත්තටම අපේ මේ මූලික මනුෂ්‍ය ගුණධර්මටික සමාජය තුලින් අපේ තියන මේ විවිධදේවල් නිසා ගිලිහිලා ගිහිල්ලා තියෙනවා හැබැයි ඒක චෝදනා කරන්න බැහැකාටවත් හැමෝ මෙහෙමයි කියලා. හැබැයි එක්තරා විදිියකින් අපේ ගොඩක්දේවල අපට ගිලිහිලා නැතිවෙලා ිහිල්ලා තියෙනවා. බුද්ධ සාසනය කියන්නෙම අවංකකම මතම පවතින දෙයක් අවංකකම මතමයි පවතින්නේ විශේෂෙන් ික්ෂණ වහන්සේලාගේ වැඩ පිළිවෙ ත් එහෙ දැක්ශේය කියයනීම ද අවංකමටමයි සීලය කෙලකය තකට ඒ වැරදක්වුණනා මං රද හදාග උත්සාහ කරන්නවා තර ම අවංකනැත්තං අවංක වෙන්නම උත්සාහ කරන්නුව මම මෛත්‍රීසාහකතනැත්නන් මෛත්‍ර සසාහතකෙන් උත්හ කරන්න ෝනි ඒ අපි ගුණ දරුණුවලින් ගිලිහිලායන්ව හුණට පස්සෙමකද වෙන්නන්නේ අනුස්සකතිික මතුවෙන්නවා කටගන්නවා ඒකෙන්වෙනි අපි දෙගොල්ලොන්ගේම සුරක්ෂි භාවය කියනක සමාජ සාධහරණත්තය කියනක සමාජයේ තියන නිරවුල් භාවය කියන සියල්ල නැති වෙලා ගිහිල්ලා එතකොට පොලිසි වැිකරන්න වෙලා යන හමුද වැඩකරන්ඩ වෙලා තියනවා සටන්කරන්නඩ වෙලාතියෙනවා බැට්න එකක් ගන්න වෙලාතියෙන තු අක්ුව ගඩ වෙලාතියනවා හිරගවල් වැඩිකඩ වෙලා තියනවා ඒයි. අපි මේ කතා කරන උපත්තියෙන් බුද්ධාගමත් වැළඳගෙන ආපු ඒ පිරිසගේම මෙතන්ද බෞද්ධයන් විත්‍රක්මික සීම කරන්න බැහැ. සමස්ත ජනතාව මනුස්සවර්ගයාගේම හැටියේක. ඇයි මෙහෙම වෙන්න කියන එක ධර්මය හරි අපූරුවට සටහන් වෙනවා. අපි කවුරත් අපිට චෝදනා කරගන්නේ. අපි කවරුවව අපිට චෝදනා කරන්නේ. අපි කරන්න ඇගිල්ල දික්කරන්න විතරය පෙදන්නේ. හවලා මෙහමයි මෙහෙයි කළ ඇගිල්ලත් දික්කරනවා තමන්ගේ දිහාට ඇගිලිටික දික්ර ට චෝදනා කරගන්න ගොඩත්නෙක් එෙනෑ ොකටතව චුටි කාරනාවක් මයි ීතියත් එකක සම්බන්ද නිසා කියන්න. ඇත්තටම මේ රටේ අපි හොඳට නීතියක් සකස් කරලා තියෙනවා ඒ නීතිය ධර්මාකෝලව ආතාරක්ෂාවෙන්න්නේ නි ධර්මයරකකින පරිසගෙනුත් නීති ගෙන ස්තාව මට රන් ති. එනිසා අපි කිසියම් කොච්චර බණ කතාකරත් මොනතරන් අපි මේ සාරධර්මගන කතා කරත් පොදුව ගත් අපිට ඒ ෂනිික්වා මතක වෙලා ගෙහිල්ලා හිටදන් අමතගන ගතයක් අපේ හැල තියෙනවා ඒ සියල්ල වෙන්න අර මෝලික මනුෂ්‍ය ධර්මටික කියනක පෙන් ගිලිහිච්ච නිසා කියනක මගතරුම්. මනුෂ්‍ය ධර්මයන් පිබඳ විතාමත්ම පහැදිලි විග්‍රහයත් කරපු ශාස්ත්‍රූන් වහන්සේ තමයි බුදුන් වහන්සේ කලා කියන්නේ බුදුන් වහන්සේගේ දේශනාවන් බෞද්ධයන්ට පමණක් නවෙේ බෞද්ධ බෞද්ධකාටත්. අදාලයි ඒ ඕනෑම කෙනෙක් මනුෂයෙක් විදිර ජීවත්වවෙන්නට මේ බුද්ධ දේශනා ඇතුල තියන කරුණු කාරණාවනි තාමත්ම ප්‍රයෝජනයට ගත හැකි ඒ අනිවාරයෙන්මි හැම කෙනක්ටමිතමත් ප්‍රයෝජනවත් දර්ශනයක් ඉතින් අපි කෙට රාමාකට යොවානට සූදානම් වන්නේ විරමිනානතුරු යිතම. අපිට ජීවත්වවෙන්න අයිතියක් තියෙනවා. ඒ වගේම අන්නයටත් එහා සවානමයිතියක් තියනො ජීවත්වීම සඳහා. ඉතින් අපි හැම කෙනෙක්ම මේ කාරණය අවබෝධ කරගෙන ජීවත්වීම ඉතාත්ම වැදග. මේ පවතින වාතාාවරණයක් එක් අපේ ශරීරය මේ තත්ත්වයන්ට හැඩගස්වා ගැනීම සඳහා මේකට මුහුණ දීම සඳහා ශරීරය සුන්දානම් කරගන්න ඉතා ගැඹුරු ධර්වතාාවන් බුද්ධදර්ශනය ඇතුළේ පැහැදිිරන විශේෂයෙන් අපේ ප්‍රතිශක්ති කරණය වර්ධනය කරගැනීම සඳහා ඒ චිත්ත දෛරී වර්ධනය කරගන්න මොනාද කරන්න ඕනිකේන කාරණයන් සවිස්තරාත්මකව සඳහන් වෙනවා. අපේ හාමදුරණේ මේ ගැනි පොඩ්ඩක් විග්‍රහකරෝතින් මේ මොනවගේ ධර්මතාාවයන්දම බුද්ධදර්ශනය ඇතුේ සාකච්ඡාවෙන්නේ පැදිලි කරන්න අපේ චිත්ත දෛර්ියයතුවින් ප්‍රතිශක්ති කරන පද්ධතියට ප අදාල වනා කාරයට බුදුන්හන්සේ පිළිබඳ සඳහන් කල තියනවා. ඒ කාරණාාවඇත්තරම බොහෝම වටිනා කාරණාවක් මේ වෙලාව අපිට කතා කරන්න සිදුවෙන මොකද මේ වෙලාව අපිට අවශ්‍ය කරන්නේ ඇත්තටම මහජනතාවගේ කායික සහ මානසික නිරෝගිතාවය අපිට කොච්චර කන්න තිබනත් කොච්චර වස්තු සම්පත් තිබනත් මානසිකවත් කායිකවත් සහනයක් නැත්තං නිරෝි බවක් නැත්තං අපිට මොනව තිබනත් වැොඩක් වෙන්නේන ඒක අපි කාටත් එහෙමයි සතාසීපාවටත් එහෙමයි එතකොට හැබැයි මේ සිද්ධියදී අපි ලඩවෙන්න එකම හේතුව නැත්ත එකම ලෙඩේ මේ කොරෝ අනෙමේ ඇත්තටම ඕන තර අපට ලෙඩවර්ග හැදෙනවා බුදුජණන් වහස දේශනා කරනවා මෙහෙම යම් කෙනෙක් ශරීරයක් ලබාගෙන ඉන්න වෙලාවක හිතනවනං අනේ මම ලෙඩවෙඩ එපා කියලා එක මෝඩකමක් කියලා එහිතන එක හේතුව ශරීරයක් ලැබීමම කියන්නේ ලෙඩවාට්ටුවක් කියෙනෙ එක ලෙඩ ආකරයක් කියෙනෙකයි එතකොට එ ලෙඩවර්ග අපිට හිතනවා මේක නිසා තමය මේකුණේ මේක නිසාමයුණ එක අපේ ගම්වල තියෙනවාන විධර මතවාද මත තියනවාන්නේ දෘෂ්ටිතියනවා මේ විදිහට ඇබ බදුජාණන්ේ බොහම ලස්සට එක දේශ කළ තියෙනවා. කොහොමද අපිට ආබාධ ඇතිවෙන්න රෝගතත්ව ඇතිවෙන්න හේතුවෙනි මොනවගේ පරිසරයක්ද්ද කියලා. ප්‍රද්ධාන වශයෙන්ම විශේෂීන් අපේ මේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ අපිට ප්‍රතිකාර කරාණි කාරණත්තුනකට. ඒ තමයි වාතය පිත සෙම කියනවස්ථාතුන කිපීම නිසා. එතකොට වාතය පිත සෙම කිපීම නිසා අපි ලෙඩ වෙනවා. බුදුරජාන් වහන්සේ මෙහම දේශනා කරනවා. පිත්ත සමට්ටාන ආබාද පිත කිපීම නිසා පිට රෝගැහැදෙනවා. ඊළඟට සෙම්ම සමුට්ඨාන ආබාද සෙම වැඩීමවීම නිසා පිට අසනී පැහැදෙනවා ඒක බහුල අපිට පේනැතියෙනවා සමාජයේ ගළඟට වාත සමුට්ටාන ආබාධ මේ ශරීරයේ තියයට වාතය පෙරලීම නිසා. පගෙන තමාරවාද හදනව කළ ඒ විහරත් මේ ශීරයේ ලෙඩවෙනවා. ඊළඟට සං්‍යිපාතික ආබාදා කියල සනිිපාතග කියලා රෝගයක් තිබිල තියන ඒගේ ආාධයක විස්තරයක් නැහැත්තටම. එඩබස්සේ උතුපරිනාම ජාබාදා කියලා කියනො මේ දේශගුණක කාලගනික තත්ත්වයන් විපිරාසයට පත්වීම මෙමත් විපරයාශයට පත්වීම වෙනස්වීම නිසා ඇති වෙන අසනීපදැන්. දින් වහින කාලා තියනවා තධින් පායන කාලතියනවා තදිින් සීතල තියන කාලතියනවා එක විදිේ පාරිසක වෙනස්කම්තියන ඒකගේද ති වෙනස් වෙනවා ඒ අපිට දැන හොඳට පරිසරය වෙනස්ව වෙනකොට අපතුොට වේලවා ඇගර දාඩියදානවා වැඩි වෙනවා ආදී විදිහර පරිසරය පේන. ඊටස විසම පරිහාරජා ආබාදා කියල දෙයක්තියනවා අසනීප වර්ගයක් යදන ඒ කියන අපේ මේ ශරීරය විසමව පැවැත්වීම විෂම කියල කියන්නේ සම කියන පැත්තිෙන් විරුද්ධ පෙත්. අපිහිතමක මෙහෙම එක්කෙනෙක් නිතර් වාඩි වෙලා ඉන්නම පුරුදු වෙලා ඉන්න. ඇඟ එහෙටම මෙෙට යන්නේන එක තැනක තියල තියෙනවා. ඒකනන කාලයක් යනකට විධාබාධ ඇතිවනමොකද ශරීරය සමබර වෙන්්ඩෝල්න සමතුලිත වඩෝනි. ඊළඟට ශරීරය සමබර නොවුනොත් එයා අවශ්‍ය විදියට ශරීරය විවිධ තැන්වලට හුවමාරු කරේ එනැත් තං විධ ාධ ඇතිකෙන. ඊට පස්සේ ඕපක්කමිකා ආබාධ කියල කියෙන උපක්‍රම නිසා ඇතිව වෙන බදුපක්ක්‍රම කියලා කිව්වේ අය විසින් උපක්‍රමශීලීව අපිට විවිධ දේවල් කරන්න පුළුව. මේකේ සත්‍ය සත්‍යතාව අපි තාමද නිනහෙනමුත් ලෝකයේ බලවතුන් අතර ලොකු සංවාදයක් යනවා මේ කොරෝණ වරසේ අරය හැදුවමය හැද අපිට දැන් ම කියලා. එහෙම කරා නං ඒ උපක්‍රමික ආබාධයක්. ලැබ්බ එක හදලා අපිට එවපු ආබාධයක් මොකද සමහර අටවල්ල අපි අහලතියන කතන්ද අනුව තියනවා බෙහෙත හදල පස්සෙ ලිඩේ හදවා. ඇයි එතකොට ඒගු ආදායම්මාර් ගොක්කොම හදාගෙන තමයි ලෙඩේ හදල ලෝකෙට දානන්නේ. තකොට අපි ඒවගගේ පෙසග ඒව උපක්‍රමික ඊට පසෙ මිනිස්ෝපිළ හානිි කරන්න පුළුවන් ගහන්න මරන්න වගේ ේවල් කරන්න බලන් එව උපක්‍රම නිසා අපි ඇවෙන දේවල්. ඊට පස්සේ කියනවා කම්ම විපාකජා ආබාධ. අතීත හෝ වර්තමානයේ අපි කරපු කර්මයන් නිසා, පිට හට ගන්න ආබාද සම්බන්ධව කතා කරන විධාකාරයේ දේවල් වෙන්න පුළුවන්ගේ නිස දැන් වර්තමානය තුළ කතා කන්න කර්ම විපාක තමයි දෙට්ට දමවේදින කර්ම කියල ධර්මය කතා කරන්නේ මේ ජීවිතය විපාක දෙනවා දැන් එකකට ඔබතුමියගේ ප්‍රශ්නයේ ඉතිරි කොටස වෙන්නේ මේ ස්වභභාවයක් තුලදී මානසික නිරෝගිතාවය තුළ කොහොමද අපි මේ ප්‍රතිශක්ති කරණය අප එමවෙන් සිිස්ටම් එක හදාගන්න කියන කාරණම් ඇත්තටම කය කියලා කියන්න අපිට අතිරේ කලාභයා දන්වල් කයක් නැතුව හිතක් විතරක් වැඩ කරන සූක්ෂම කයකින් වැඩ කරන්න අනේකවාරයක් වූ ජීවින් මේ විශ්වය තුළ ඉවා හැබැයි ඒගොල්ලොන්ට කයකින් කරගන්න වැඩකරගඩ බෑ අපිට හොඳට හෝ නරකට කයක් පහිටලා තියෙන ඒ අය තුළ අපි ගොඩක් දේවල් කරන ගොඩක් අය සැලකිලිමත්වෙෙන කය ගැන විතරයිනි කය මේකප කරනවා ඊීළඟට කය සරසන්න ලොකූ දේල් කරන මේ දවසලයි කඩවල්ල පොලි ඉන්න අත් වැඩිරෙන් යෝගදී ල්ලක තම මහරයට කන්න ගෙදර එලවලුවක් නෑ නමුත් රූපලානි කරගන්න ආශදේවල් සපයා ගන්න ඉන්නවා. එකන කන්න නැතත් මේක රගත් හොඳයි කියන්න ඉන්නනද මෙතැන්දිීමට අවධාරණය කරන්න නිසේ දෝනමි අපි මේ කය නිරෝගිව තියාගන්න නම් මනස කියන්න මේ ප්‍ර්ධාන අවයවය නිරෝගිව තියාගන්න රෝනි. යි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනෝ පුබ්බංගමා ධම්මා මනසතමයි හැමදේටම මුල්වෙන්නේ පෙරටුවෙන්නේ එයා අප පිරිසිදූ නොත් මනසා පිරිසිදනොත් අප පිරිසිදු මනසකින් කරන හැම දෙයක්ම අපිට ප්‍රතිවිපාක ගෙනත් දෙනවා වැරදි පැත්තට. ඊට පසේ අනි පැත්තතමයි හොඳ පිරිසිදු නිවැරදි නිරවුල් මනසකින් අපි යමක් කලොත් කිව්වත් හොඳ ප්‍රතිඵලය අපිට ෙනත් දෙනවා යහපත් විදිරම තව එක කාරණයක් ඒකට එකතු කරන්නම් මං මුලින් සඳහන් කලානේ වාපිත් සෙම් කිපෙනවා කියලා ඒකෙදම මෙහම දෙයක් දකින දැන් අපේ හිත්වල මූලික වශයෙන් නැතිවෙන්නේ ඇලීම ගැටීම මුලාවීම කියන කාරණනාටික තමයි අපේ මානසික ස්වභාව එන්නේ මුූලික වශයෙන් මකට කියන අකුසල මූල කියලා පාලියෙන් ඕකට කියන්නේ ලෝබ දෝස මහ කියලා එතකොට මේ ඇලීම නමක්්‍ය දයට බැඳි බඳදී බැඳිවද යන ගතය ඉඩ සි ගැටන ගතය ඇලිම තිය තැන ගැටීම නිත් පත්තිෙන් හැදිල තියෙනවා ඔය දෙක හැන්න හේතුව අපේ මුලාේදකේ තියන හොඳ නර ඇලෙගේ සහ ගැටෙනෙක්කේ හොඳ නරක නොදන්නකම නිසා අපි ඒකට පැටලිලා මුලාවෙලා ඉන්නවා. එතකට වෙන්නමකද ඇලෙන ගැටෙන මුලාවෙන හිත හැමතිස්සේම අවුලකින් තියන්නේ. හැමතිස්සේම තියෙන්නේ බරකින් නිදහස්නයේ මනස. එහම අවිිවේකී බර මනසකින් ඉන්න කෙනෙක්. අවුල් සහගත මනසකින් ඉන්න කෙනෙක් කතාකරද්‍ය අපිට තේර නොමයා කතා කරන්නේ හොඳ හිතකින් නෙමේ නිරෝගි හිතකින් නෙමේ යගේ වචනයත් ලෙඩවෙලා වචනයත් අපිරි සිදුයි. ඒ වචනටික ගොඩක් වෙලාවට බොරු කේලං හිස් වචන පරුස වචන හිත්‍රද වන වචනලින් තම එලිට බහින්නේ තො ඒහෙමතා කරනකොට එයා ඇවිදිනකොට එයා වැඩකරනකොට එයා උයනකොට එයා අතුගානකොට එයා කනකොට අපිට පේනවා එයාගේ හිත නිරෝගිනෑ කියලා. ඇයි ඒක පරිසරයට දැනනෝ. එතකොට නිරෝගි මනසක් හදාගන්න බෞද්ධ භාාවනක්‍රම බදුජාණ වහන්සව්ගන්නල තියෙනවා ඒවගේම නිරෝගී වචනයක් හදාගන භාාවනක්‍රම ගන්නන තිනවා රෝගි කයක් හදාගන්න භාවනා කරමු ගණනල තියෙනවා භාවනාව කියන්නේ සමස්ත ලෝකයේම ඔබහිතාගෙනඉන්න. අරමුණක් කරගෙන පලක් බැඳල ඇස් දෙකවාහගෙන වාඩි වෙලා ඒක දිහා බලන් ඉන්න එකට නෙමෙයි මං මේ භාවනාව කිය කිව්ේ. භහාාවනාව කියන්නේ හිත පුහුණු කරන වැඩපිළිවලට. ඒ වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ පුංචිම දරුවගේ ඉඳං. කරත්තකාරයගේ ඉං, රෙදිහෝද නුස්සයාගේ ඉද, ගොියගේ ඉඳන් ගුරයාගේ ඉදන් මහාචරිවරයා දක්වා. එවගේම ගිහිපැවිදිකාට, තරාජරාජ මහාමාත්‍යදීන්ට පවා දියුණු කරන්න පුළුවන් බව දේශනා කරා, ඕනම කෙනෙකට මේ හිත දියුණු කරන්න පුළුවන් හිත දියුණු කරපු උදවිය ඉතාම නිරෝගි වන්නවා මම එක උදාහරණයක් කියන්න නම්ගම් කියන්නේ නැතුව. මගේ ගුරුවරයෙක් ඉන්නවා දික්ෂන් වහන්සේෙනමක් මඟුන්වහන්සේට ඉතාමත්ම හදවතින් ගරු කරන කෙනෙක් උන්වහන්සේ ඉතාමත්ම වැඩි කාලයක් භාවනා කරන කෙනෙක්. උන්වහන්සේගේ දවසේ භාවනා වාඩිවෙලා කරන්න භාවක් පැයි දහකරත් වැර සමහර වෙලාවට එකදිගට දහයක්න මේ විටන් විඩ උන්ගේ අන්සගේ ජීවිතයම භාවනාවක් එකන් හැමදේම භාවනක් වහන්සේ කතාකරත් භාවනාවක් ඇවිද්දත් භාවනාවක් අතුගැවත් භාවනාවක් ධනි වනදුවත් භාවනාවක් එකන් හිතමයි බලමින් හිත පිරිසිදු කරින් උන්හන්සේන්නේ. ඇත්තු විශ්වාස කරනවද දන්නේ නැහැ. උන්වහන්සේට මෙහමකිවත් එඉහෙන් බිහිනරෝගයක් උුණන්සට හැදින්ටත් එපාම ්‍රාර්ථනා කරනවා ඉහෙන් බහිනරෝගයක් නෑ ඇයි මේ නිස්කසාහ රහහිසේ චෝඩි වේදනාවක් කැනේ එකක් විතරයි. සෑහන කාලිකින් හැබිරිසාාවක් ඇැසක් හදිලනෑ ඇයිඒ. උන්වහන්සේ මානසිකව අතිශයින්ම නිරෝගී. මානසික අතියින්ම නිරෝගී කායිකවතුන් වහන්ස නරෝගී වැඩඉන්නවා. තින් වහස ඒ කියන්නේ මේ කියන්නේ ඉතාමත්ම සාර්ථකයි බුදුජාණන් වහන්ස උගන්න පම මානසික වෙදකම. නසික දකමට බදු හා මුදරෝ තරන් වෙනෙක් මේ ෝකෙන න්හස ගැන විතරක් නෙමේ ම දන්න බොහෝමයක් අපේ ගිහි ජනතාවත් ඉන්නවා මම තව එක උදාහරණයක් සිහිපත් කරන්නම් පිට රටකින්. පිටරටල ගොඩක් තියන කාරණාවක්න මේ දවස්වල මේ පිළිකාව කියන කාරනාව පිළිකාවට විසඳම් හොයාගෙන තියෙනවා භාවනාාව තුළින්. එතකොට උන්වහන්සේ ධර්මය තුළ කතා වෙන බණභාවනාකාරණා පුහුණු කරගෙන ගිහිල්ලා. තමන්ගේ ශරීරයේ ප්‍රතිරෝධය වැඩිකරගත්තු ප්‍රතිශක්තිය වැඩි කරගත්තු පිළිකාරෝගේ නින්නවා ඒගොල්ලෝ භභාවනාම තුළින් දැන් මේ මැරැන්නගේපු මිනිස්සු අපූරුවරට ජීවත්වයෙනවා. මේ කැනදැන් පිළිකාවට ප්‍රතිකාරය භාාවනාවයිම කියනක නෙ මේ ඒගොල්න්ගේ ජීවන රටහාාව නිවැරදි වෙලා තියෙනව තුන.ඒනිසා යහපත් තත්තුවයක් ඒගොල්ලු උදවකරගන්නවා මම ඒක උදාහරණයක් කොට ගන්නවා අපේ මේ සවන් දෙන අපිව නරඹණ පින්වතුන්ට කියන්න. ඔබට මනස නිරෝගි කරගන්න මේ කාලය මේ වෙලා උපයෝගී කරගත්වොත් ඇත්තමට ගඩක් කාේ තියනොීමේ දස ගෙරට වෙලයි දඉට. ඒ කාලය පාවිච්චිකලොත් හොඳ ශක්තිමත් මානසිකත්වයක් හදාගෙන කායික නිරෝගිතාවයකින් යුතු මනුස්සයන් විදිහට මේ කොවිඩ්වලට මහුණ දෙන්න පුලන්කමතියන. ැයි විශේෂ අපි කාලේ කාලේ වැඩිපුර ඉතිරිවෙලා තියනෙ එකත් සමහරු අපි හාමුදුරනේ වැරදියට තේරුම් අරගෙනතිෙන. මේක මේ යහපද්දයකට යුදව ගන්නවා වෙනුවට අනවශ්‍යදේවල් හිතන්න. තවතම මනස රෝගී කරගන්න මේ කාලේ නිකන් නිරපරාදේ වෑකරන ස්වභාවයක්ය නොි එකටත් අවවාදදුපදෙ ස්ලබාධයනට සූදානම් උවහන්සගේ මාර්ගෙනන අපිෙට විරමයක්ක් බාගම විරාමිනතු ිත ලිතම් ව. ෞද්ධ දර්ශනය ඇතුළේ සවබාදහම සහ මිනිසා අතර තිබිය යුතු සන්තුරනය පිළිබඳව කතා කරනවා. නමුත් අද වෙනකට අපි දන්නවා සන්තුරනේ බිඳ වැටීමේ භයානක තත්ත්ය ඒ ඒ අපි අත්වී දිමින් සිටනවා. අපි හමුදුරන අපි කතා කරමින් සිටිය මේ අපිටර ගෙදරට වෙලා ඉන්නට ලැබිලතින කාලය අපි කොයිතරම් ප්‍රයෝජනවත් විදිහට යොදාගන තියනවද නැදකින කාරණාව පිබඳව මං තරින්ම ඊළඟ ප්‍රශ් යන්නට කලින් කාරනාවට නැත පිණට කැමති හො. බතුම මේ කලින් සපත් කර වගේ මැතටම මේ දැන් අපිට කාලය ඕන තරන්තියනවා පහෝගේ කාලින් අපි කිව්වේ කාලයනය කියලනි දැන් අපිට ඇතිවෙන්න කාලේ තියෙන. දැන් කාලේ වැඩිවෙලාත්තිට මංහිතනනි බහෝදෙකට අර අපි කලින් කතා කරාවගේ මේ ශරීර ප්‍රතිරෝධයන් සහ ප්‍රතිශක්්තිය කරණය වර්ධනය කරගඩ අවශ්‍යකන පස්ුිමත් එක්ක මොම කැමති මෙතෙන්ට චුට්ටක් සබඳධ කරගන්න කතා බහේ දැන් කාලය ගොඩක් තියෙනකොට අපි කියනවා මොකද දැන් කරන්නේ කියලා. මේකට මොකද කරන්නේ කියලවන්ඩ දෑන ගෙෙන්්ඩෙප ඉර පෑව් මිර බහිනකං ඉතින් දව ෙවන්නඩ ෝන ර බැස්සාහම ඉරපායනකං දවස ගවෙෙන්්ඩ ෝන. අපිට කිසිීම සම්බන්ධතාවයක් නෑ සහ කර්ඩ දෙයක් නෑ ඒකට අපිට ගෙවන්ඩම වෙනවා මොකද මැරෙන්ඩත් දෑන. ඒ කාරණයක ගත්තහම මේකට රන්ඩ වෙලා වැඩක්තිය නොද නැම් පහුගේ කාලෙම දැම මස දෙකට කලින් එහා පැත්තේ මේ සියලු දෙනාම කළේ ලාවනෑ වෙලාවන වෙලාවන කෙ ලාවන තිකට බැනව එකනද. දැම්මකද කරන්නේ. දැන් වෙලාව තියනවදැන් ඒකට බහිනවා. ඒකද මානසික ගැටලුවක් වෙනවා ඇත්තටම. ඕක එක්ත්‍රාවිදික ආතතියක් මම දැන් මේ මේ දවස් කීපයත්තුළ විවිධ රටවලඉන්න අපේ තරුණ දරුවත් එක්ක සහ වැඩිහිටි අයත් එක්ක වැඩසටහන් කිහිපයක් කර ඒගොල්ලොන්ට බණභාවන උගන්න සහ ඒගොල්ගේ මානසිකත්වය සකස් කරන්න. ඒ දරුවෝ කියීපු කාරණාවක් තමයි, පිටදැ ඇවෙලා තියෙන ෙට වෙලායිඉඳ ඒ මේ ලංකාවයත්තන්ට විතරක් නෙ මේ සමස්ත ලෝකයටම ඒක ඇතිවෙච්චකාරණාවක් හැබැයි මේ වෙලාවේ බුද්ධිමත් වෙලා අපි ඒ කාලයේ පාවිච්චි කලොත් අපේ මානසික සහකායක නිරෝගිතාවය වෙනුවෙන් මො මෙහෙම කියන්න වෙලාවක් තිබුන් ඇති කොහොමද වෙලාව තිබුන් ඇත්තේ අම්මතාත්තැක්කින් වෙලාවක් තිබන්නේ මයික් එන්න වෙලාවක්තින සහ ළමයි තාත්තා දකල තිබුණන්නේ කාලකින් සහරළමයි අම දෙකලනය කාලකින්. සමහ සහෝදර සහෝදර අවුදු ගානකින් දැකනෑ. සමහර දරුව සමහර දෙමෝපිය සෑහෙන්ෙන කාලෙකින් දැකනෑ. සමහර මිනිස්සුන්ට ගහකොලත් එක්ක ඉන්න මල්ගහක් හිටව ගන්න එලවු පැළියක් හිට ගැන වෙලාවක් තිබුණි නෑ. ඒවත් එ අපිව සෑහෙන කාය බහුල කරපු පරිසරය අපි හිටිය. දැන් අපිට බලන්න මේ පරිසර සෝධනය තුල, පිට ලස්ස ආශිරවාදාාත්මක වැඩපිළිවෙලක් නිර්මාණය කරල දී ල නැද්ද තුන්වේලම හෝ එකවේලක් හෝ දෙවේලක් හෝ කාලා ගෙදරමිනිස්සුත්තටක් කාලය ගත කරන්න ඊළඟට වත්්‍යපිටිය වැඩකරගෙනයන්ට අවශ පරිසරය දීලා තියෙනවා දැන් මේ බුද්ධ දර්ශනය මොක දගන්නන්නේ. පරිසරයත් මනුස්සයත් බුද්ධ දර්ශනයත් කියන්නේ තුනක් නෙමෙයි එකක්. මනුස්සය පරිසරයට ආදරය කරනකොට ඒ මනුස්සයා තුළ මානසිකව කායිකව නිරෝගිතාවේ වැඩෙනවා ඒ පරිසරය අපිට ආශිරවාද කරනව පරිසරය අපිට උදව් කරනවා. එනිසා මම කැමති මේ වෙලාවෙ අපේ සමස්ත ජනතාවටම යෝජනාවක් කරන්න මේ වෙනකොටත් අපේ නම්බුවරැකගෙන බුද්ධිමත්ව අපේ තත්ව ආරක්‍ෂා කරගෙන ඉන්නවා මේ ලෝකයේ නටන නැඩිලිජකත්ත එක දිහා බැලුවහම. ඇමරිකාව කැනඩාව සහ අනිකුත් බටහිර රටවල්. මේ වෙනකොට ජනතාව මෙ මනුස්යිතිවාසිකම් මානව හිමිකම් කියන කතන්දරත් එක් මහ පාරට බැහැලා ලොක්කූ ්‍යසනයක් කරගෙනයනවා. ඊළඟට මමය කැනඩාව අපේ දරුවත්ක කතා කනට ඒගල්ලොක පෙක්තමයි අපේ මිනිසුන්ට පිස්සු හැදිලා. මේ වෙලා ේගල එඊට බස්ස කියන්න අප ොක්කොරොක වේගෙන් පැතිරනවා අපි ලට ප තියන්නේ කහම ස්ට්‍රෙස් ොල හරි ගෙට වෙලයි නොක ගලක කියන්න තට ම කියන්න හදන්නේ අපේ රටේ සියලු දෙනාම, තත්ත්වය රැකගෙන ඒ මට්ටමට නොඇටි ගෙදරට වෙලා ඔය ටිකක් එහෙට මෙහිට පාරට බැහැල දවට ලොකුවර්බුදයක් හදාගන්න නැතුව තවමත් මේකින් පරෙස්සං වෙලා ඉන්නවා තවට්ටික කාලයක් ඉවසන්න අපිට මේකින් ගැලවෙන්න පුළුවන්කම තියේවි අපි මේ වැඩපිළිවට සබඳ වන්නත් ඒ තුළම තමයි අපිට නිරෝගි බව හොයන්න වෙන්නේ අපිට එහම ඉවසන්න පුළුවන්නම්. අපිට මේ කාලේ ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අපිට මේ කාලේප පාවිච්ච කරන්න පුුවන් මංහිතන්නේ. ඕනතරන් භාාව කරන්න වෙලාවතියනවා භාවනාාව කියවීමමගේ වාඩියු ලයි ක විදරක්නවෙේනි ඉට පස්සේ අපි කරන්න මේ සියලු වැඩ කටයුතු තුළ අපිට නිරෝගි මනසක් හදාගන්න ධර්මය උපකාර කරනවා ඒක මේ විනාඩි කියහ්ිකෙන් කතාකරන්න පුුවන් කාරාව ගුත්නෙමේ අපි උදේයවස බනාහන මිනිස්සු. ඒ අහන ධර්මය කල්පනා කල බලඩ ඒ කතා කර බන ටිකක් කල්පනා ක බලන්න අපිට මොකද කරන්න පුළුවන් කිය. ඊළඟට මම යෝජනාවක් කරන්න සිහිය පවත්වාගන්න සහ මානසිකත්වය නිරෝගීවතියාගන්න ඔබ කරන සියලුම දේවල් ඒක හොඳරකාශයෙන් බෙදන්නයන් නිපා මේ වෙලාවෙ කරන්න කරන හැමදේම සිහියෙන් කරන්න පුරදුවෙන් හොඳරක් වශයෙන් බෙදන්න ගියත්වීම ැටලු හදෙනවා ඉසල කරන දවල් හොඳට සිහියෙන් කරන්න දැන දැන කරන්න ම මේ කයි මේ කරන්නේ කියලා ඒකට අමතරව ිට ගිහිච අපේ කරුණාව මෛත්‍රය අනුකම් පා්පේක්ෂාව කියන ධර්මතාටික හිතට ටිකක් අරගන්න බෙහෙතක් විදියට මේ වෙලාවේ කොවි 19 කන වෛරසයට ඉක්තරාවිදික බෙහෙතක් තමයි අපිට කරුණාව මෛත්‍රයාාදීමේ ගුණ ධර්ම ඒ ගුණ ධර්ම තුලින් අපිට මානසික නිරෝගිතාවය හදාගන්න පුළුවන් මමක ගොඩක් අය ගැඹුරු භාවනාකරම කරන එනෙමයින සරලව කරන්න ගත්තොත් ඇයත්තන්ට තියෙන් සරලෝම වැඩ කන්න පුුවන් මනස රෝගී කරගන්න ඒතුළෙන් කයි රෝගී කගන්න පුුවන්. අපිහමුදුරුවේ දැන්ේ ඔබහන්ේ මතක්කරම කාරණාවත් එෙක් දැන් එකකොස්වැනිදට මේ ඇදරි නීත තත්වයන් ලිහිල් කරන්නට සැස්මක්තිය. බහන්ස සදහන් කර අප තව ටිකක් පරිසං උනොතයන්න. අපිට ඉතාමත්ම පහසුවෙන් මේ තත්වේ ජයග්‍රහණ කරන්න පුුවන් මේ වේසය අපිට ගොඩේන්න පුළුවන් කියලා හැබයි අපි සසුගගේ අස්ථාවල්ලද දක් පෙහමුදුරුවුණේ මේ ඇදරි නීති ිහිල්ර පවස්ථාවල අප මිනිස්සු හරිම ආත්මාර්ථකාමේ විදිට හැසරි වුනා. බඩුවක් ගන්න ගියත් අවශ්‍ය බඩු අවශ්‍ය බඩු මේ හැම දෙයක් වෙනුවෙන්ම පොරකා මේ මේ අනවශ්‍ය ගැටලුව බවටත්වන අනිවාරයෙන්ම මේ වසංග තත්වය තවදුරටත් වර්දරය වෙන. ඒයට ඒවගේ අවස්ථාවකද තන් කෙනෙක් හිත ව්‍යාකූල නිසා වෙන්න පුුවන් මන්ට ඕනද පාදය හැමදේම ගන්නේ. මොකක්ද පීවගේයට දෙන්නට පුළුවන් පනි විඩියා පිහදුුවනි. මම මේ කාරණවෙදී ඔබතුමියටත් එකගයි. ඒවගේම සමාජය පැත්යෙන් සමාජ මිනිස්සුන්ටත් එකගයි. එක හේතුවක්තියවා. කියමනත්තිය නොනේ අවධානමට පෙර සූදානම හොඳයි කියලා.ඒවගේම තමයි අවධානමට පෙර සූදානම හොඳයි මූදත් ගවක් තිලා මුොඩගහන් අවශතාවයකුත් නැ හැබේ ඊළඟට අනි පැත්තෙන් ඔබතුම මතක්කරවගේ දැන් මේ ලොකු හාහුවවක් යනව රටපුරාම කොලොස් වෙනනිදට එදිරිනීතිය අයිංකරොත් මේ හිරවෙලලාන්න මිනිස්සුටික ඒ පලාත්තුවලට විසිරි ලාගොත් පලාත්තුවලට මනුවගේ අරභෝදක් වීද කිය. ත්ව වැඩිවෙයිද කියලා මුක පහ දව සිද්ච්ේ සිද්ධි කහිපයකෙන් විශාල් ප්‍රමාණයක් වැඩි වුුණනිේ ඒ වගේ දැන් නම සයකටාසන්න විරිසක්කින්න්නවා ආසාධිතයක් එතකොමික වැඩිවෙයිද කියලා මෙතැදි තවදයක් තියනවා මේ අශ්වයා ගිය හාම ස්ථාලය වහන වැඩපිළිවලවල් වෙනවා පෙන්. අශ්වයා ගිහම ස්ථාලය වහනව මෙතැන්දි අකමැත්තෙෙන් නමුත් මම අකමැතිම කාරණාවක් කතාර නමුත් චුට්ටක්ම තක් කරන්න. රි පාලනය හෝ දේශපාලන අධිකාරය කොයි ආකාරයට මේකට ක්‍රියාත්මක වනත් ඒ මිනිස්සුන්ටම බැහනි අපි ආරක්ෂා කරන්න අපිට පුළුවන් ව අපි ආරක්ෂා කරන අප දැන්න කලින් වැඩසටහට පෙර කතා කරේ තයිවානයේ ජනතාව කොහමද ආරක්ෂාවනය කියනකාරය ඔුන්ට නීතිදාන්න කලින් ඔවුන් විසින්ම ඔවුන් ගිනීති පනවගත් ඔවුන්ට තේරුණනාක තමන් රැකුණොත් තමයි මේ මුු ටක් රැකිෙන්න්නේ කලති රජයකට ඉතාමත්ම පහසු තකොටේ කටයුත්ත සිද්ධ කරන්නේ . අපි හරියට අපේ මේ දේශපාල් නධිකාරය බලවතු වු අගේ කරමින් තමන්ගේ කැමති පක්ෂකයන් මෙහම කරනවා හොඳයි කියලා කියනවා එහම කිව්යි කියලා මොකක්කත්වන්නේ න හැතුේ. අපි රැකෙන්ඩ ඕන. මොකද ගෙදරයින්න අපි රක්න්න ජීපතතිතුමාට එඩ බෑ හමුදතුමාට එඩ බෑන වෛද්‍ය ධ්‍යක්ෂ ජනල්තුමාට එඩ බෑ. තකොට අපි රැකෙන්ඩ ඕන ඒගොල් අපිට පනිවිඩේ දෙනවා කරන්්ඩෝවන උපක්්‍රම කියනවා අපි රැකෙන්ඩ ඕන අපි භාගාත යන්න ගත්තොත් අපි ඔලු ඇහැරිච්ච අතේ දුවන්න ගත්තොත් මේ ප්‍රශ්නි විසඳන්න බැහැකාටවත් ඔතු මේගේ ප්‍රශ්නය ඊළඟ කොටසවනේ පහුගේ අවස්ථා ගණනාවක ඇදිරිනීතිය ලිහිල් කරපු පැයකිහිපයත්තුළ මිනිස්සු හෝගාල පාරට පැන්නඒ පැන්නේ මුල් මවස්ථාවල ඊට පස්සේ අර එක සැරයට ලොකු පිරිසක් වැඩිවුණානේ දා සාධිත්‍යයන් ඊට පස් ම අපේ ටවුන්න එකයටට එකක් ඇවිදල තියනො සිද්ි ලන්නම ගොඩාකායිටවු එකටාවනේ ක්යිටවු එකටාව න ඊළඟට මේේ ප්‍රේ නිරෝධයනයට පිරිසක් ගෙනචඒ එක නිසා ොක් පරිසක් කලිටාව වෙලාවක් තිබ කොහොම නමුත් මේ වෙලාව කියන්නේ ඇත්ත අපි අපේ බඩ ගැන හිතන් ඩ ඕන ජීවත්වන්න ඕවන ජීවත්වන්නත් අපි උස්මටි කරක ගණ්ඩෙ පහ දැන් අපි මේ දිව්ුවේ කන්නගන්නනේ කන්නගේ න දව්වේ ගෙනල්ල කන්නේ කාට ද ජීවත්වෙන විදියක් නැත්ත මැරුණොත් මේ සිද්ධිය නිසා. අපි ලෙඩවුනත් අපි පරම්පරාම ලෙඩවනොත් අපි ස්පරිතාලි වුනත් මස ගානක් කාරද කන්න ගන්න. ඒ නිසා අපි මෙතන්දී මම කාරණාවක් යන්න කැමති මොලය සහ අපේ බඩාතර සම්බන්ධතාවේ පැහැදිිතාවක් කර ගණ්ඩෝනි මිනිසු බුද්ධිමත්වෙෙන් ඕොනේ වෙලාවේ අපිට විසීම රදු කල්ල රුණාව රදු කල්ල දයාාව පුරදු කල්ල අනිත් මනිස්සුන්ටත් මටවගේම දුකක් තියනවානේද කියලා කල්පනා කල්ල ටිකක් අපි මේ පුහුණු කන ධර්මයත් එක්ක නුවනක් කාරවන්න. ඒකෙන් සිද්ධවුණනු අනිත් කාරණාව තමයි බුලත් බංකුව කරපු මීහට මොකද වුණේ. එඩබස්සේ ලොතරයි විකුණන සැට මොකදවුණේ. ඉදාේල කුලි වැ කල් හම්බකරගත්තු මනුසයායට මොකදනේ ඒ ගොල ගොඩා කසරනමේ කාරණාවින්. එතකොට මේක මේ තියන කෙනගෙනඳක් නැති කෙන දක්වා මෙැතිවෙච්ච ප්‍රශ්නයක් මෙස එක වර්ගේකට කොරසකල වෙච්ච ප්‍රශ්නයක් නෙමේන මේ වෙලා ගැපිහිතමකෝ සාමාන්‍යෙන් ගමය ගොඩයින නූගත් කියන මිනිස්සුන්ට මේක තේරුන් නෑ කියලා. ඇ මේ උගත් කියනටක තේරෙන්ඩෙබයි. උගත් කියනට මේ තේරරිලා ඒගොල්ල බුද්ධිමත් වෙන්නන්නේ පැයි මේ අනිත් මිනිසුත් පෙගස්ග මේ මටියයුදතු කරන්න. සමහර වෙලාවට? ඇෙද ි තනවා අපේ උගත් කංවලට මොකද වෙලා එන්න කියලා අප සාර ධර්ම අප හමුදුරනේ නිතරම කියන කාරයයක් තමයි බෞද්ධය විදියට නිච්ච දක්ක අනත්ත කිය ධර්මතාවයන් පිළිබඳ සවිඥානිික ජීවත් වීමතුරින් අපට ගොඩක් ප්‍රශ්ටවලට දන පුල ියෝ ජයගන්න පුළුවන් කරමන් කැමැති අවසන් වශයෙන් ඔබහන්සේගේ නිතමත්ම කෙටියෙන් පිඳව පොඩක් හැදලර ඕ අනිච්ච දුක්ක අනත්ත කියන ධර්මතාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රබල ධර්මකාරණාවක් ඒක තමයි බුද්ධසාාසනය හදවත වගේ තියන කාරණාවලින් එකක් වෙන්නේ අනිත්‍ය කියන වචනය අදහස් කරනවා මේ විදිට. ඇතිවීමක් පේන්න තියෙනවා නැතිවීමක් පේන්න තියවා ඇ පවතිමින් නැතිවෙන අයුරකට යන බවක් පේන තියනවා කියලා අනිතිතාවය පිළිබඳ බුදුරජන්ාහසි දේශනා කරනවා. එතු ර ඇතිවෙලා නැතිවෙලා යන අතරතුර වෙනස් වෙන ස්වභාවය තුළ, ඒ වෙනස දරා ගැනීමට නොහැකියාව මත අපි කායිකවත් මානසිකවත් දුකට පත්වෙනවා. දුක්කදෝමනස්යන් හටගන්නවා. ඒ දුක්දොම්නස් හටගන්න හේතුවෙන්නේ ඇයි අ වෙනස්වීම දරාගන්න බැරි මනසක් තුළ අපි දුකට සන්තාපයට ලතැවුලට පත්වෙනකොට අඩන වැලපෙන තත්වවෙයට එනකොට. එහෙම වෙන්නේ අනාත්ම කියන කාරණාව එහෙවත් මේ කිසිවක්, මගේ පාලනයේ තියෙන ඒවා නෙමෙයි කියන ධර්මතාවය නොදන්නකම නිසා තමයි. අපිට හැඩීම් වැලපීමට එන්න සිද් වෙලා තියන එතකොටඒ සරලෝම නැවත ගත්තොත්. වෙනස්වීමක් සිද්ධ වෙනවාක් අවදත් බේදයකින් තොරව. ඒ වෙනස්වීම විටෙන් විට සිද්ධ වෙනවා, වෙනස්වීම සිද්ධ වෙමින් පවතිනවා. ඒක දරාගන්න බැරි අඳුනගන්න බැරි. ඒක නුවනිින් දැකගන්න බැරි ගතියට අපි කියනවා. දුක් වෙන අය කියලා එතකොට වෙනස්වීම දරාගන්න බැරි බව සියල්ල මගේ මමය මට අයිතිය මගේ පාලනේතිය නය කළ හිතන් ඉන්න ගතිය නිසාම දරාගණ්ඩ බැරුව යනවා ඒ නිසා අපිට මේ සිද්ධ වෙන තේ වෙනස්කම්. නිකමට යිත් අපි චුට්ටක් අප කොවිට් පත්තට හැරුණුත් එක තැනකට මේකේ දැම් බලන්න මෙැරෙන්න්නේ කලා හිතන් ඉදපොයට ැරෙන්්ඩ සිද් වෙනවා. මහා පරිමාණ ව්‍යාරිකන්ගේ ව්‍යාර කඩං වැටුනා පත් නුේරත්යක දැනුණ. ප පොහසත්මනුේරත් දැනුණ. බෞතික වශයෙන් වෙනස්කමක් පෙනුන් නැද්ද අපිට. ඒවගේ මට දුක්වෙන සිද්ධ වුණේ නැද්ද. එතකට ඒ කක්ක අපේ පාලනයේ තිබච්චද අපේ පාලනයේ තිබ්බනං ඇයි මේ වෙනස්වනේ. කොහොම දෙහෙම වෙනස්වෙන්නේ තර කොහොම දපි අඩන්නේ ඒ නිසා අනිවාරෙන්ම උපත්ති අත් එක්ක මේ සියල්ල ගෙනල් තියන අපිට මේකට මුහුණද දෙන්න සිද්ධ වෙනව පැනලන්න හැකිියාවක් ඔබහන්සේගේ අවසන් වශයෙන් ට මේහකමත් අහන්න හිතනවා දෙන වහන්සේ බහෝම මේ කාලයක් තිස්සේ ගනදනු කරන්නේ බටහිර සවාජයක්ත් එෙක්ක එතකොට ඔවන් ප්‍රායෝගික බුද්දු දහම සම්න්ධය නෝන්ගේ ප්‍රයෝගික භාවය කොහොමද අප අපිත් එක්ක සසදධනය කළ බැලුවම උවහන්සට පේනවාද පහැි වෙන සක් ඔවන්ගේ සහ අපේ අතර. ියයට සියක් වෙනසක්යනෙ නැහැ මොකද එක එක් කෙනටඒ එක වෙනස් වෙනවා හැබැයි මෙහෙම දෙයක් තියෙන දැන් ම කාලයක්ඇතන දැ රුද්ධහෙක් වැඩිකාලයක් මගේ පිරිසත් එක් ගණු දනු කරනවා බටහිරන්න සිංහලයන්න්න එක්වාගේ සිංහල නොවෙන අත් එක් දන දෙනු කරනවා එතැන්දිම දැක එකක් තමයි මේක උදාහරණ කි ම කිව හැමවම ලේසිවෙයි දැන් ආසියාාවෙන මේ මනස දියුණු කරන ධර්මයන් කතා කරන්නේ හැබැයි බටහිර තමයි නිර්මාණවාදය කතා කරන්න නිර්මාණවාදයෙන් හෙම්බත්වෙච්ච මිනිස්සූ ආසියාවේ මානසික වැඩ පිළිවල හොයාගෙනවා හොයාගෙන වෙල්ලා රන්නේ වලට පන්සල් වල ඒ යෝගීල් ලට ගිහිල්ල බුද්ධගම මනමේ අනිත්තංන්වටත් ගහිෙල්ලා මේ මානසික ධර්මයන් හොයා ගත්තා හොයාගෙන අවරුද්ද දෙකක් මහනවෙලා ඉඳලලා යෝගෙක් වෙලා ඉඳදලලා ඉගෙනගෙන කොටසක් අල්ලගෙන කෑල්ලක් අල්ලගෙන ගිය. ගිහිෙල්ලා එහෙදාගත පන්තියක් හෙදාගත්තා ආයතනයක් එහෙදාගත්තා ඒගොල්ලොන්ගේ ව්‍යාපාරයක්. ට පසමක දේගොල කරන්නේ. ඒදා ගත්තු ව්‍යාපාරේ පයටතම අය කරන්නේ ඊට පස්සේ දැන් මෙහන් ගිහල හෙන් අයින්වන තර ඒ ප ප්‍ර න ප ප්‍රශ තියන ට ෝ ප්‍රස තියන ක්කොමටික වි සඳගන්න වැරුව මානසි ආතතිය හදිච් ගම ර පැයට විකුණන ැං වලඩ ග කියල්ල අපේ එකක අපෙන් ගන්නවා ඒමිනි සුගෙන් ගන්නවා මං මේකට කියන්නේ නිකං මගේ කුරක්කම් මටම කොටනවා වගේ වැඩක් කියලා හේතුව මගෙන් ගෙනනියපු එක මටම දෙනන වාන්තිමට. ටම විකුණනවා අපිට උරුමෙන් මෙහහි තිබිච්ච දවල්න හැබැයි ඒ මිනිස්සු කරන චුට්ට හරි අංකවරන අපි රන් අතිතතිදුක් කනාත්ම කරන්න එහම ලොක ැනුමක්නකද සංස්කෘතියක් විදි අත් හෙමෙක් නහැන හැබයි අපිට ඒතේරුම් ගන්න බැරි වෙලා තියනවා ම කරුණාවෙන් යෝජන කරන ඒ මනිස්සුන්ගේෙන් සල්ලිවලට ගන්න යන් දෙපා මේක අපේ ලෝකය තු යාව ලො ය. නාවන් පි හිත ට මයි කාල ලැ ල ය . හ ැම හ ධ්‍ය න ෞද . අද කරන්නට ධර්ම කරනුවලින් දැනවත් කරන්නට අපිව මෙම ස්ථානයට වැඩමකිරීම සම්බන්ධම. තව සර ඒගේ ඔටත් ස්තු න්තව ප ස ගැදී සිට අට මේේ කියපු කරුණු කාරණා පිළිබඳව. අබෝධ කරගන්න බුද දර්ශනය තුළල අපට ජීවත්වය යුතු ආකාරය ඉතා පැහැදිලිව දේශනා කරව තියදව. එනිසා ඊට අනුකූලව ජීවත්වීමයි ඔබට වටටන්නේ. හොතින් අපිට ොඩක් ප්‍රශ්වලින් ර්තමානයේද අප මුහුණද මානසික ප්‍රශ්න ශාරරිික ප්‍රශ්නය හැමදකටම අපිට ඉතාමත්ම හොදින් විසදුම් ලබාගන්නට පුුවන් එතින් ඒ බුදු දහමේ කිය තියෙන විදි අපට ජීවත්තනට පුළුවන්න බෞද්ධ බෞද්ධ හැම කෙනෙක්ට යහපත් ජීවිතයක් ගැත කරන්නට අවස්ථාව ලැබෙන. තෙරවත්සරණයි.